ඔගොල්ලෝ දන්නවා මම සති දෙක අනිවාඩු හිටියා. දැන් අපෝ වැඩ පටන් අරන් තියෙන්නේ. ඒ නිසා හැමෝටම රිප්ලයි කරන්න අමාරුයි. ඉතින් කොහොම හරි මම FAQ වීඩියෝ එකයි දෙකයි එළියට දාගත්තා. ඊට අමතරව ස්කිල් ඇසෙස්මන්ට් PR ප්‍රොසෙස් එකට ඕනේ වෙන සාමාන්‍යයෙන් ඕනේ කරන ඔක්කොම වගේ වීඩියෝස් ටික කරලා තියෙන්නේ. ඉතින් ඕගලන්ට ඒව බලලා මේකෙන් වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මම කොන්ෆිඩන්ට් නැ ස්කිල් ඇසෙස්මන්ට් එක කරගන්න ඒ මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක්ගේ ප්‍රොසෙස් එකේ යන්නේ නැතුව තනියෙන් කරගෙන වට රුපියල් මිලියනයක් හෝ මිලියන දෙකක් වගේ ප්‍රමාණයක් වෙනකන් ඉතුරු කරගන්න පුළුවන් මේකෙන්. හැබැයි ඔයාට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කාටවත් අහුවෙන්නේ නැතුව රෙජිස්ටර්ඩ් මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් ගාවට ගිහිල්ලා ඉවරලා වැඩේ කරගන්න හැමදාම කියනවා වගේ ඉන්වෙස්ට්මන්ට් එක පාඩුවක් වෙන්නේ නැහැ. හැබැයි තමුන්ගේ බජට් එක ටයිට් නම් තමුන්ට කොන්ෆිඩන්ස් තියෙනවා නම් මේ ටික බල්ලි වෙලා වැඩේ කරගන්න පුළුවන් කියලා අනිවාර්යෙන් වැඩේ කරගෙන යන්න හරියනවාමයි. ඉතින් ගොඩක් අය හරියට කරගත්තා. ඉත අය ගොඩක් අය ඉන්නවා IELTS නැත්නම් PT කරලා ස්කිල් ඇසෙස්මන්ට් එක කරලා ප්‍රොසෙස් එකේ මග ඉන්න අය. ඉතින් ඒගොල්ලන්ට සුබ ප්‍රාර්ථනා කරනවා හොඳට කරගන්න කියලා. ඉතින් අද ඇවිල්ලා ඉවර වෙලා මම මුළු හැන්දෑම කරේ පහුගිය දවස්වල ප්‍රශ්න ආපු අයට රිප්ලයි කරපුවා. තව චුට්ටක් ඇති. ඒ වුණාට මේ රිප්ලයි කරුවාව දිගටම කරන්න බෑ. ඉතින් ඒ නිසා මේක මම ඉදිරි සතියක් වගේ ඇතුළත රිප්ලයි කරන එක නවත්තනවා. මොනවා හරි පර්සනල් ප්‍රධාන කාරණාවක් තිබුණොත් ඇරෙන්න. අනිත් සියලුම අට්ටියට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ ප්‍රශ්න අහන්න. ඉතින් ඒකෙන් ඇත්තටම දේවල් දෙකක් වෙනවා. එකක් තමයි මම ඔයගලන්ට උත්තරයක් දෙනවා කියන ගැරන්ටිය මේ විදිහටම කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි ඒකෙන් සමහර අය ප්‍රශ්න අහන එක අඩු වෙනවා. මොකද ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ ඔයා අහලා තියෙන පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ ඒකට දීලා තියෙන උත්තරේ කියුවා මේ ප්‍රශ්නේ ආපහු අහන්න ඌමනාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි දැන් කරන්න හිතාගෙන ඉන්නේ. තව දෙයක්, ඕගොල්ලෝ සමහර වෙලාවට ඔයගලන්ට සල්ලි මදි ඇති මේකට ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් ඔයාගේ ක්වොලිෆිකේෂන් එක මදි ඇති, නැත්නම් එක්ස්පීරියන්ස් මදි ඇති. මම හැමදාම කියනවා වගේ මේක ජර්නි එකක්. ඉතින් ප්ලෑන් කරන්න. සාමාන්‍යයෙන් අවුරුදු 39 වෙනකන් හොඳ චාන්ස් එකක් තියෙනවා. ඊට පස්සෙත් 45 වෙනකන් යම්කිසි චාන්ස් එකක් තියෙනවා. ඉතින් තරුණ එක්කෙනෙක්ට දැන් ඉඳන්ම ප්ලෑන් කරන්න පුළුවන්. ඉංග්‍රීසි බැරි නම් ඒක ඉගෙන ගන්න පුළුවන්. මේකේ තියෙන දේවල් රොකට් සයන්ස් නෙමේ. ඔයා හරියට ප්ලෑන් කරගත්තොත් කරන්න අනිවාර්යෙන් පුළුවන්මයි. අපි සමහර ලාවට ඕ ලෙවල් ඒ ලෙවල් එක්සෑම් කර කර ඉන්නකොට කේක දන්නේ තරුණ කාලේ කේක පිස්සු කෙලලා වෙනවා වෙලා සමහර ලාට තමුන්ට ක්වොලිෆිකේෂන් නැති වෙන්න පුළුවන්. නමුත් යම්කිසි පරණත භාවයක් ආවට පස්සේ ජීවිතේ බර තේරෙන්න ගත්තාම අපිට පුළුවන් යම්කිසි ප්ලෑන් එකකට වැඩ කරලා දේවල් කරගන්න. ඒ නිසා ඔයගොල්ලෝ රට යන්න ඕනේ කියලා අදිෂ්ඨාන කරගත්තොත් ඒක කරන්න පුළුවන්මයි. ඒ නිසා ඒකට කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. සල්ලි නැත්තම් ඒකට සල්ලි හම්බ කරන්න වෙන රටකට ගිය හැකි. වැඩි සුදුසුකම් නැතුව පොඩි ජොබ් එකකට හරි ගිහලා මහන්සි වෙලා ඒක කරගන්න පුළුවන්. ඒ ටික හරි යනකොට ඔයාට එක්සෑම් එකක් කරගන්න පුළුවන්. ඒ කරන අතර ඔයාට ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අවුරුදු 4ක 5ක පොඩි කැපකිරීමක් කරුවොත් මෙතෙන්ට එන්න පුළුවන්. ඉතින් ඒක තමයි මට ඔයගලන්ට කියන්න තියෙන්නේ. සුදුසුකම් මදි නම්, එක්ස්පීරියන්ස් මදි නම්, ඉංග්‍රීසි නැත්තම්, සල්ලි නැත්තම් ඒ වගේ අයට ඒ දේ කරලා එන්න පුළුවන් මෙතෙන්ට. හැමෝටම එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක තමයි මගේ අද දවසේ පණිවිඩේ. අහපු කට්ටියට උත්තර දුන්නා. හැබැයි තව සතියකින් මම මගේ Facebook එකේ ඉන්ඩිවිජුවල් මැසේජ් කරන එක නවත්තනවා. හැබැයි මම ඔයගලන්ගෙන් පොඩි ඉල්ලීමක් කරනවා. ඔයගලන්ට වීසා එක හම්බුනොත් මම දන්නවා ඔයගලන්ට හැමෝටම සමහර වෙලාවට ප්‍රසිද්ධිය ෂෙයා කරන්න බෑ. එහෙම වුණොත් මැසේජ් එකක් දාලා කියන්න මේකෙන් හෙල්ප් එකක් වුණා. මෙන්න මේක තමයි මගේ පොයින්ට්ස් ස්කෝර් එක. මේක තමයි බ්‍රේක් ඩවුන් එක. මම කැමතියි ෂෙයා කරන්න කියලා. ඒක කියන්න YouTube එකේ, Facebook එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ප්‍රශ්න අහන්න අනිවාර්යෙන් උත්තර දෙනවා. ඩිරෙක්ට් මැසේජ් කරන එක මම තව සතියකින් වගේ නවත්තලා දානවා. මොකද මේක සස්ටේනබල් නැහැ. නිවාඩු කාලේ ඉදදී ඒ හැම දෙයකටම රිප්ලයි කරා. නමුත් දැන් වැඩ කරන්න ගත්තට පස්සේ ඒක කරන්න අපහසුතාවයක් තියෙනවා. එහෙනම් ගිහිල්ලා එන්න. සියලු දෙනාටම ජය වේවා. හැමදාම කියනවා වගේ අදිෂ්ඨානයෙන් වැඩ කරන්න හරි යනවාමයි.